අයිබෝවන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථානයේ වෙත සාදරයෙන් පිළිගනිමි. අයිබෝවන් මම සාන්ති කිසේද ඔබට සහාය වන්නේ. අයිබෝවන් මිස් මේ මාදිවල මන්ත්‍රී නිවාස වලට අද කොහමද ලයිට් කවන වෙලාවනේ? ඊ විදුලි සන්ධි වෙච්ච වෙලාවටම තමයි මම මේ මේ කැපුවේ නෑනේ මිස් මේ ඊ විදුලි සන්ධි වෙන හැම කොහෙන්ද මම කතා කරන්නේ? මාදිවල මේ මන්ත්‍රීවරුන් නිවාස. ලෙකු සමාගම වෙන්නේ ඒ ප්‍රදේශයේ සම්බන්ධව කටයුතු කරන්නේ. පුත්කලික සමාගම කියලා කිව්ව මහරගම. ඔව්. මහත්මයාට 19:10 ට හරි 0112 371 600 යන දුරකථන අංකයට කතා කරන සම්බන්ධ විමසීමක් කරලා බලන්න මහත්මයා. 2371 ඇසිනේ. හරි හරි මිස් මෙහෙම බොහොම ස්තුතියි මම බලන්න. මහරගම ලෙකෝ එකද? ඔව්. මට මේ මාදිවල මන්ත්‍රී නිවාස වලට අද ලයිට් කපන්න කියලා දන්නේ නැහැ. ඒ පැත්තේ ලයිට් කැපුණ නැහැ නේ මහත්තයා පහුවි ටිකේ. ආ ඒක දැන් කැපුණ නැහැ නේ මහත්තයා ඉඳලා මම ඒකයි බැලුවේ. ඔය මන්ත්‍රී නිවාසෙින් බයිකත් පන්න තේටි මේ මොකක් හරි තියෙනවා. එහෙම එකක් කැපුණ නැහැ. මොකද දැන් ඒ පෙරේද නැහැ නේ මම මේ දැන් ඒ අපේ මේ පුතෙක් ගෙදර ඉන්නේ. දැන් මට ඒ බාර දිලා මේකලු ගියා දැන් අර රෝල ගේට්ටුව තියෙන මහත්තයා කරන්ට් එකෙන් නේ වැහෙන්නේ. මේ ඔව් කැපුණ නැහැ අපිට වෙලාවක් ඉතින් කියන්න බෑ. මොකද ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් නේ අපිට. දැන් පෙරේද කැපුණෙත් නැහැ මහත්තයා. සවුන්ඩ් එක නෑ අඟහරුවා දින ටිකටම කැපුණා ඒක කැප් ලයිට් මේ සම්දි කරන්න ගත්තට පස්සේ එක දවසක් දවාලේ කැපුණ පැය ගන්න ඔව් දවස්ටි කැපුණා සමහර විට ඉතින් මෙතන මේගොල්ලෝ අපේ මේ පුතාල මන්ත්‍රීවරු හින්දා එතන මේ මක්කර එහෙම සාහනයක් දීලා ඇති සමහර විට නේ ඔව් එහෙම මක්කර වෙන්නේ නැහැ ඔව් නෑ මට බැරි මාත්‍ය මේ ගේට්ටුව දැන් මං එළියට ගිහිල්ලා ආයේ මට ඇතුළට එන්න විදියක් නැහැ කැපුණා 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 කැපෙන ගන්න නෑ නේ නේ ආහා හරි 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 මහත්තයා නහ හොඳයි බොහොම ස්තුතියි හරි හරි මිස් මේ අර මේ දැන්වීමක් දාලා තිබුණේ නේද මේ පැමිණිලි මොනවද හිතලා කියන්නේ කියලා ඔව් සර් කොහෙන්ද කතා කරන්නේ මම බතරමුලෙන් කතා කරන්නේ ඔව් සර් කියනකො මම හොඳ තොරතුරක් හොයාගත්තා හා අපිට විතරයි මිස් මේ කරන්ට් කැබිල්ල කරන්නේ මේගොල්ලෝ මාදිවිල ඉන්නේ මන්ත්‍රීවරුන්ගේ නිවාස තියෙන්නේ හා මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට කපන්නේ නැහැ මන්ද ඔව් එහෙම වෙන්න බෑනේ මිස් එහෙම නන්නේ ඔය නෑ ඉතින් මේ ඉෂුව එකට අනුව ඒගොල්ලෝ කියන්නේ කියලා තියෙන්නේ මුළු රටේම රටේ කියන්නේ අන්න ඒකයි මිස් ප්‍රශ්නේ මොකද දන්නවද දැන් නේද දැන් මිස් බලන්න දැන් අපේ ප්‍රශ්නේ පොඩ්ඩක් මිස් මේ ඔක පැමිණිල්ලක් හරියට මට මේ මේ මට මේක කියන්නත් එපා මේ ප්‍රශ්නේ දැන් අපි ව්‍යාපාර කරන මිනිස්සු අපේ මේ ෆ්‍රිජ් වල මස් මාළු දිය වෙනවා අයිස්ක්‍රීම් කුණු වෙනවා මේ සමා වෙන්න මස් මාළු මේ කුණු වෙනවා අයිස්ක්‍රීම් දිය වෙනවා මේ හරිද එතකොට අපේ ගෙවල් වල වැඩ කරගන්න විදියක් නැහැ රැට නිදා ගන්න විදියක් නැහැ නෝනලගෙන් බැනුම් අහන්න ඕනේ පාර ළමයින්ට අපි කොළ තියාගෙන හුලං ගහන්න ඕනේ නෝනලටත් එක්කම ඇයි ෆෑන් වැඩ කරන්නේ නැහැ නේ රැට ඉතින් දැන් මෙහෙම තියෙද්දි අරගොල්ලෝ උදේ ඒසී දාගෙන ඉන්නවා ඒක වැරදි නේ මිස් සර් මෙහෙම කරන්න සර් පැමිණිලක් විදිහට මේක යොමු කරන්න සර් දවල්ට ඉන්ෆර්මේෂන් ටික තියෙනවා නේද මේ නම් මිස් මුකුත් නැහැ මගේ මේ යාළුවෙක් කරවල කඩේදී හම්බෙලා මට මේක දුන්නේ මේ කොළ කෑල්ල මේ කොළ කෑල්ල ඇටි මං හිතන්නේ නේ ඔව් මේක ඉස්සර ටික දාලා දෙනවා සර් ඕන කරන ඉස්සර ටික ඊට අමතරව මේක ඉල්ලලා නැති තොරතුරක් විදිහට ඕක සර්ට ලියන්න පුළුවන් ඔය තියෙන ප්‍රශ්නේ මම මේක ලිගිටව මගේ තොරතුරක් දැනගත්තා කියන එක ක්‍රියාපදින්ච පැලෙන් යොමු කරා නම් හරිනේ ලියාපදිංචි තැපැලෙන් හරි ෆැක්ස් එකක් මාර්ගෙන් හරි ඊමේල් එකක් මාර්ගෙන් හරි යොමු කරන්න පුළුවන් සර්ට ඔව් මොකද මගේ ඥාතියෙක් ඉන්නවා මේ මාදිවිල මේ මේ මන්ත්‍රීවරයෙක් ගෙදරක ඉන්නවා මිනිහාට මම උදේ කතා කරා මිනිකෝ අනේ අපිට නම් මේ අයිය කරන්ච නැහැ කො මේ හොඳට ඉන්නේ ඇමතුමා හැම වෙලේ සීදාගෙන හොඳට නෝනලා බල්ලෝ වරේ මෙත්තේ සීදාගෙන ඉන්නවා ඒකව දැන් මේ ගසුත් කපනෝ ලයිටුත් කපනෝ අපිට නේ ඔක්කොම කොහොම හරි ඒක සම්බන්ධයෙන් හොයලා බලන්න පුළුවන් කමක් තියෙනවා නේ දැන් ඔබ වැඩකත් ඉන්ෆර්මේෂන් එකක් නේ ඔක අදහන් කරලා ඉවර වෙලා මම යන්න මිස්ම බලන්න මේ වැඩේ මොකද වෙන කාරණාද මගේ නම අත්නායක බස් නායක අත්නායක අත්නායක නිල් රතු පාටට මුංගා බැන ගන්නේ ඇතුලේ එවුන් ඒව බලලා ආතල් ගන්නේ කාලට පෙළ පාලි ගිහින් මොනවද ලැබුණේ හැමදාමත් රැට කන්නේ වෙනසක් නෑ රැට කන්නේ රැට කන්නේ පොල් සම්බුලේ